අදත් ඔයාලා ලස්සන ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ කුකුල්ලොන්ට කොහොමද අපි කණ්ඩ දෙන්නේ කියලා. ඉතින් අද යාළුවෝ මම එළියට ටිකක් දැම්මා. ඔයාලට පේනවා ඇති යාළුවා ඉතින් ඉදැල්ලේ අහුලං කනවා. ඊට අමතරව අපිට දෙන්න පුළුවන් ඉතුරු වෙන දේවල් ගෙදර පොල් කුඩු කෑම පාන් එක එක දේවල් දෙන්න පුළුවන්. පලා වර්ගත් දෙනවා නම් ගොඩක් හොඳයි. ගොටුකල නිවිති කංකුම් ඒ ගොඩක් දේවල් මෙයාලා ගොඩක් ආසයි. ඉතින් අපේ කුකුල්ලු ටික මෙහෙම තමයි ඉන්නේ. ඉතින් පේන ඇති කිකිලියෝ පැත්තකට වෙලා මේ කුකුලේ මෙයත් කුකුලේ මෙයා තමයි දැන් කූඩු ඉන්න ලොකුම කුකුලා. බ්‍රාහ්මට එයා තමයි බ්‍රාහ්ම තමයි ලොකු. එයා දෙවෙනි සතා මෙයා හරි ඉන්නේ තුන්වෙනියා. මේ ඉතින් මාස පහක් මා වයස ඇති මේ පැටව් ටික කීපාර අර කිකිලි කිකිලිට මේ විතර ඉල රක්කගත්තු පැටව් ටික මේ ඔක්කොම කිකිලි ඉන්න මෙතන. දැන් අපි මේ දෙන්නේ අපේ කුකුලුන්ට අපේ ඉතුරු වෙච්ච පාස්තා වගේ දෙන්න යන්නේ. මේ තියෙන්නේ ඉතුරු වෙච්ච පාස්තා ටික මේ පොඩි වල කෑලි වලට කපලා තමයි මේවා දෙන්න යන්නේ. මේ කූඩු ඇතුලේ ඉන්න කට්ටිය නැලත් ඒ කෑමට ගොඩක් ආසයි. මේ ඉන්න අර අපි එදා විතර වලින් කරපු පැටව් ටික මේ ඉන්නේ. පැටව් ටික තමයි මේ ඉන්නේ. එයාලා අපි වෙනම කූඩු එක දා තියෙන්නේ තාම පොඩි නිසා. වලට පේන තේලක් ගොඩක් ලස්සනට ඇදිලා පුළුම් කොට්ටා වගේ. එලක් ගොඩක් නිරෝගීවත්ම මේ ඇදිලා ඉන්නවා පැටව ඔක්කොම වගේ. දැන් අපි යලා වහනවා. මෙයාල නිදහසේ ඇවිදලා කාලා බීලා ඉන්න ඔයාලට පේනවා. ඉතින් මේ අද දවසේ තමයි මෙයාල එළියට දැම්මේ. දැන් තමයි එළියට දැම්මේ. දැන් මෙයලව අපි එළියට දාලා තියෙන්නේ. අර ඇතුලේ හිටපු කොටුවෙන් එළිය වට කරලා පොඩි දැල් වලින් එයාලව එළියට දාලා තියෙනවා. ඔයාලට පේන ඇත්තේ දැන් ඉතින් මෙයලව අපි එළියට දැම්මා අර කොටුවෙන්. ඉතින් පේන ඇති එයාලද අවුලන් කරන තනකොළ ගෑල් එක එක බිය වෙලා තියෙන එක එක දේවල් මෙයාල ඉතින් ආහාරයට ගන්නවා. දැන් මෙහෙ වෙලාව ඉතාලි වෙලාව හවස 6 මාට් විතර වගේ ඇති.
සාමාන්‍ය වල ගෙදරක වගේ පුළු ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. යන් කිසිම වේත් වලට ඒවා ගොඩක් දෙන්න ඕනේ කොටුව පිරිසිදු කරලා ඒ වගේ දේවල් වලින්. ඒ එන්නත් එහෙම දෙන්න ඕනේ ගෙදර මේ 40 50ක් විතර හදනවා නම් එයාලට එහෙම ලෙඩ රෝගත් හැදෙනවා වැඩි අර ඔයාලා මහ පරිමාණයෙන් බිස්නස් එකකට වගේ හදනවා නම් ඒ වට ඉතින් ඒ බේත් එන්නත් ඒවා දෙන්න ඕන අනිවාර්යයෙන්. ඉතින් මෙයාලට නම් කිසිම ලෙඩක් හැදිලා නැහැ. ඔයාලට පේන ඇති තියලා නිදහස යවුලං ගන්නවා. මෙතනත් ඉන්නවා මහ කුකුළු සෙට් එක. පොඩි කුකුළු ඉන්නවා අතන. ඒ පැත්තේ පොඩි කුකුළු. ඉතින් අපි මේ විදිහට තමයි එලට ඉතින් කන්න දෙන්නේ. ඉතින් යාලත් ආසාවෙන් මේ දේවල් කනවා. ඉතින් වලට පුළුවන් ඉතින් ගෙදර ඉතුරු වෙන දේවල් මේ විදිහට දෙන්න. ඉතින් කඩින් ගන්න ඕනේ එලට වෙනම කියලා ඉතින් මෙයාලට ඉතින් විටමින් ඒ වගේ දේවල් තමයි දෙන්න ඕන. ඉතින් මොකක් හරි ලෙඩක් එහෙම හැදුනොත් ඉතින් මෙයාලට එහෙම ලෙඩක් එහෙම හැදිලා නැහැ මේ වෙනකන්. ඉතින් මෙහෙම තමයි ඉතින් එයාලා කන්නේ. ඉතින් මේ වගේ ඉතින් ලස්සන වීඩියෝ බලන්න ඉතින් වලට පුළුවන් ඉතින් අපිත් එක්ක ඉතින් දිගටම රැඳී සිටින්න. ඉතින් ඔයාලට අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් comment එකක් දාලා like එකක් දාලා share කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි මේ වගේ ලස්සනම ලස්සන video එකකින් ආයෙ නැවත හමු වෙමු. ඉතින් ඔයාලට සුබ දවසක් යාළුවනේ.